ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතින් පිරිසක් ඊයේ අලුයම මෙරටට පැමිණ අතර ලෙස්ලේ නෙස්ටබෝල්ට් පෝෂණයයි ශක්තියයි ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. ඊයේ පසුර්වේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මූලික සාකච්ඡාවක් පැවැත්වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහන් සේමසිංහ මහතා පැවසුවා. අමාත්‍යවරයා පැවසුවේ එම නියෝජිත පිරිස සතියක කාලයක් මෙරට රැඳී සිටිමින් බලධාරීන් සමග සාකච්ඡා පවත්වනු ඇති බවයි. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. එහි සංනිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැග් මහත්මිය පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ මෑත කාලීන වර්ධනයන් සාකච්ඡා කිරීම සහ විස්තීර්ණ මූල්‍ය පහසුකමට අදාළ වැඩසටහනේ මූලික ඉලක්කය හා කැපවීම පිළිබඳව පසු විපරම් කිරීම ඇතුළත් තාක්ෂණික මෙහෙයුමක් සඳහා බවයි. මසකට පමණ පෙර ඩොලර් මිලියන 337ක මුදලක් ලබා දීමත් සමග අපේ විධායක මණ්ඩලය වැඩසටහනේ පළමු සමාලෝචනය 2023 දෙසැම්බර් 12 වෙනිදා අනුමත කළා. සමාලෝචනය අවසන් වීමෙන්ම වැටහෙන පරිදි වැඩසටහනේ කාර්යසාධනය සතුටුදායකයි. දැනට රට තුළ සිදු කෙරෙන මෙහෙයුම තමයි ඊළඟ පියවර. දැන් සිදුවෙන්නේ කාර්ය මණ්ඩල සංචාරයක්. එය යම්මාකාරයක කරුණු සෙවීමක් වගේම තාක්ෂණික මෙහෙයුමක්. මේ මෙහෙයුමේ අරමුණ තමයි මෑත කාලීන වර්ධනයන් සාකච්ඡා කිරීම සහ වැඩසටහනේ මූලික ඉලක්ක සහ කැපවීම පිළිබඳව පසු විපරම් කිරීම. මීළඟ වැඩසටහන සමාලෝචනය සඳහා වූ මෙහෙයුම පසුව සිදුවේවි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඊළඟ පියවර වන්නේ බාහිර වාණිජ ණය හිමියන් සමග සාකච්ඡා අවසන් කිරීම සහ නිල ණය හිමියන් සමග ගිවිසුම් ක්‍රියාත්මක කිරීමයි. ශ්‍රී ලංකාවේ දේශීය ණය මෙහෙයුම් බොහෝ දුරට අවසන් කරලයි තිබෙන්නේ.